ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වෙනි T20 තරගයෙන් සුපර් ඕවරෙන් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඉතාම කනගාටුදායක, ඉතාම දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නපු තරගයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ. තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් බැලිය යුතුදැයි කියා අපිටම ප්‍රශ්නයක් එකතු කරපු තරගයක් බවට මෙම තරගය පත් වුණා. මෙම තරගයේ කාසිය වාසිය දෙනාගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. මුලින් පන්දු යැවීම තෝරගන්නව. මුලින් පන්දුවර පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 137යි. පන්දුවර පහර දීමේදී සුබ්මන් ගිල් පන්දු 37යි ලකුණු 39යි, රියාන් පරාක් පන්දු 18යි ලකුණු 26යි, වොෂින්ටන් සුන්දර් පන්දු 18යි ලකුණු 25යි. සෙසු සියලුම ක්‍රීඩකයන් අසාර්ථකයි. මෙම තරගයේ එක වෙලාවකදී ඉන්දිය කණ්ඩායම ලකුණු 48කට කඩුලු 5ක් බිඳ වැටෙනවා. ඉන්පසු 6 වෙනි කඩුල්ල සඳහා ලකුණු 54ක සම්බන්ධතාවයක් එකතු කරනවා රියාන් පරාක් සහ සුබ්මන් ගිල්. ඉන්පසු කෙමෙන් උන් ලකුණු 137ක් දක්වා තමන්ගේ ඉනිම ගොඩනගනවා. පන්දු යැවීමේදී චමිදු වික්‍රමසිංහ තාම හොඳින් පන්දවනවා. පන්දු අර 4යි ලකුණු 17 එක කඩුල්ලයි. මහේස් තීක්ෂණ ලකුණු 28යි කඩුලු 3යි පන්දු අර 4ට. රමේෂ් මෙන්ඩිස් පන්දු අර 3යි ලකුණු 26යි විකට් 1යි. වනිදු හසරංග ලකුණු 29යි විකට් 2යි පන්දු අර 4යි. කමිදු මෙන්ඩිස් පන්දු අර 3ක් යනවා ලකුණු 24යි විකට් ගන්නෙ නැහැ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ ආරම්භයක් ලබා ගන්නවා. පළවෙනි කඩුල්ල සඳහා ලකුණු 58ක් එකතු කිරීමට සමත් වෙනවා පන්දු 53කින්. පැතුම් නිස්සංක පන්දු 27න් ලකුණු 26ක් ලබාගෙන ඉද්දි දැවී යනවා. ඉන්පසු යලිත් තතා කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා එකතු වෙලා දෙවනි කඩුල්ල සඳහා ලකුණු 52ක වේගවත් සම්බන්ධතාවයක් පවත්වනවා. මං හිතන්නේ එම සම්බන්ධතාවයෙන් පසු මෙම තරගයේ ඉතාම පහසුවෙන් ශ්‍රී ලංකාව පැත්තට නැඹුරු වෙනවා. පන්දු 28ක් තුල ලකුණු 28ක් පමණයි ලබා ගැනීම තියෙන්නේ දෙවනි කඩුල්ල දැවී යාමේදී. කුසල් මෙන්ඩිස් තමයි දැවී යන්නේ පන්දු 41ක් තුල ලකුණු 43ක් ලබාගෙන, 4 පාරවල් 3යි ලබාගන්නේ. ඉන්පසු පන්දු ගන්න ලකුණු ගන්න ගහන්න තියෙද්දි වනිදු හසරංග වගේ ක්‍රීඩකෙක් එවනවා කමිදු මෙන්ඩිස් වෙනුවට. එහි ප්‍රතිඵලයක් ලෙස වනිදු පන්දු 4කින් ලකුණු 3ක් ගහලා නිකරුණේ කඩුල්ල පූජා කරලා දැවී යනවා. එක්තරා වෙලාවක පන්දු 18කට ලකුණු 21යි ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න තියෙන්නේ. නමුත් ඊට පසු පන්දු ආරය කලිල් අහමඩ් විසින් වයිට් පන්දු දමමින් ලකුණු 12ක් ලබා දෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. එක්තරා වෙලාවකදී පන්දු 17 ලකුණු 10යි ලබා ගන්න තියෙන්නේ. කඩුලු තියෙනවා 7ක්. නමුත් අවාසනාවන්තයි කියන්නේ ඉතාම දුර්වලයි. අවාසනාවන්තයි කියන්න බෑ, දුර්වලයි. ඉතාම දුර්වල ක්‍රීඩා විලාසය පන්දු 14කින් ලකුණු 9ක් ලබා ගන්න බැහැ කඩුලු 7ක් තියෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට. මේ කොතරම් ලැජ්ජාසහගත පරාදයක්ද කියන්නේ අවසන් පන්දු වාර දෙක යවන්නේ පාර්ට් ටයිමර්ස්ලා ඉන්දියාවේ. රින්කු සින් සහ සූර්යකුමාර් යාදේව් තමයි අවසන් පන්දු වාර දෙක යවන්නේ. ඔවුන් දෙදෙනා අවසන් පන්දු වාර දෙක තුල ලබා දෙන්නේ ලකුණු 8ක් පමණයි. යනුව තරගයේ සම වෙනවා. මේදී විශේෂත්වය කියන්නේ ඕනේ තරම් තරගයේ ජය ගැනීමට අවශ්‍ය පන්දු වැටුණා. නමුත් ඉතාම දුර්වල ක්‍රීඩා විලාසයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළපින්නුම් කරේ. හැම කෙනාටම තනියෙන් තරගයේ ජයග්‍රහණය කිරීමටයි අවශ්‍ය වෙලා තිබුණේ. ඉතාම පහසුවෙන් ලකුණු 1 ලකුණු 2 ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට තියෙද්දී ලොකු පහරවල් 6 සහ 4 පහරවල් පමණක් එල්ල කිරීමට ගොස් තරගයේ පරාජයට පත් වෙනවා. පන්දු 5කට ලකුණු 6ක් ගහන්න තියෙද්දී පන්දු රකින්නෙක් යොදවා සිටියේදී කමිදු මෙන්ඩිස් රිවර්ස් ස්විප් පහරකින් තමන්ගේ කඩුල පූජා කරනවා. ඉන්පසු පන්දු 2කට ලකුණු 5යි ලබා ගැනීම තියෙන්නේ. චමිදු වික්‍රමසිංහ නවක ක්‍රීඩකයා එම පන්දු 2 තුල ලකුණු 4ක් ලබා ගන්නවා. චමිදු වික්‍රමසිංහ එවන්නේ රමේෂ් මෙන්ඩිස්ටත් වඩා පහලින්. චමිදු උඩින් එව්වනම් මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් ජය ගැනීමට තිබුණා. දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ මෙවරත් අසාර්ථකයි. එකම වරද දිගින් දිගටම සිදු කරනවා. තාම කනගාටුදායකයි. පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර් ලකුණු 23යි කඩුලු 2යි, රවි බිෂ්ණෝයි ලකුණු 38යි කඩුලු 2යි, රින්කු සින් ලකුණු 3යි කඩුලු 2යි, සූර්යකුමාර් යාදේව් ලකුණු 5යි කඩුලු 2යි. ඉතාම ලැජ්ජා සහගතයි. රින්කු සින් සහ සූර්යකුමාර් යාදේව්ට පන්දු හර දෙකක් තුල ලකුණු 8යි ලබා ගන්න කඩුලු 4ක් දීලා. මේ කඩුලු 4ෙන් කඩුලු 3ක්ම ශ්‍රී ලංකාවේ පිතිකරුවන්. සුපර් පන්දු වාරයේ මුලින් පන්දුවර පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. පන්දු 3ක් තුල කඩුලු 2ම දැවියනවා ලකුණු 2යි ලබා ගන්නේ. 6 පහරවල් දෙකක් එල්ල කිරීමට ගොස් කුසල් ජනිස් සහ පැතුම් නිසංක දෙදෙනාම දැවියනවා. ඉන්දිය කණ්ඩායම පළවෙනි පන්දුවෙන්ම ලකුණු 4ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කරනවා. ඒ අනුව තරගාවලියේ 3.0 බිඳුවක් ලෙස ඉන්දියාව පහසුවෙන් ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 3කින් සමන්විත T20 තරගාවලියකදී වැඩිම ලකුණු ලබා ගන්න තිබුණේ මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 137ක් තරග 3ට, පැතුම් නිස්සංක මේ තරගාවලියේදී සම කරනවා. ඔහුත් ලකුණු 137ක් මෙම තරගාවලියේදී ලබා ගන්නවා. මෙම තරගාවලියේදී කුසල් මෙන්ඩිස් පළවෙනි තරගයේ ලකුණු 45ක්, දෙවෙනි තරගයේ ලකුණු 10ක්, තුන්වෙනි තරගයේ ලකුණු 43ක් ලෙස ලකුණු 98ක් තරගාවලිය තුල ලබා ගන්නවා.
ඇතුම් නිස්සංක පළවෙනි තරගයේ ලකුණු 79ක් දෙවෙනි තරගයේ ලකුණු 32ක් තුන්වෙනි තරගයේ ලකුණු 26ක් ලෙස ලකුණු 137ක් ලබා ගන්නවා. කුසල් ජනිත් පළවෙනි තරගයේ ලකුණු 20ක් දෙවෙනි තරගයේ ලකුණු 53ක් තුන්වෙනි තරගයේ ලකුණු 46ක් ලෙස ලකුණු 119ක් ලබා ගන්නවා. සෙසු සීලුම කීඩකයන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔවුන් සියලු දෙනාම අසාර්ථකයි. කුසල් පැතුම් සහ මෙන්ඩිස් එකතු වෙලා තරගාවලිය තුල ලකුණු 354ක් ලබා ගනිද්දි සෙසු සියලුම කීඩකයන් ලකුණු 89ක් පමණයි ලබා ගන්නේ තරගාවලිය තුල. ඉතාම කනගාටුයි. පළවෙනි තරගයේ කුසල් පැතුම් මෙන්ඩිස් ලකුණු 144ක් ලබා ගන්නවා. අනිත් සියලු දෙනා ලකුණු 22ක් ලබා ගන්නවා. දෙවෙනි තරගයේදී ඒ තුන් දෙනා ලකුණු 95යි අනිත් සියලු දෙනා ලකුණු 55යි. තුන්වෙනි තරගයේ ඒ තුන් දෙනා ලකුණු 115යි අනිත් සියලු දෙනා ලකුණු 12යි. ලකුණු 12. ඉතාම ලැජ්ජාසහගතයි. මේ තිබූ ජයග්‍රහණය ඉන්දියාවට 2-3 ලබා දුන්නා. මෙම තරගය ඉන්දියාව ලංකාවට ජයග්‍රහණය කිරීමටත් සෑහෙන උදව් කරා. නමුත් එය ජය ගැනීමටවත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් නැහැ. මෙම තරගයේ වීරයා වොෂින්ටන් සුන්දර් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වුවා. ඒ වගේම සුපර් ඕවරේ දස්කම් දැක්වුවා. ගාවලී වීරයා තරගාවලිය පුරාම ලකුණු 4 සිටි සූර්යකුමාර් යාදේව්. ඒ වගේම නායකත්වයෙන් ඉතා හොඳ ගති ලක්ෂණ පෙන්නුම් කරා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අගෝස්තු 2 වෙනිදා ආරම්භ වෙනවා. එය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ.